चक्रवाले सो अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तो सग्गमोक्खदं धम्मस्सवन कालो अयं भदन्ता धम्मस्सवन कालो अयं भदन्ता धम्मस्सवन कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स ये धम्मा हेतुप्रभवा ते संहेतुं तथागतो आह ते संचयो निरोधो एवं वादि महासमनोति। සද්ධාවන්ත පින්නතුනි, තථාගත සද්ධර්මය කියලා කියන්නේ කුමක්ද කියන මූලික දැනහැඳිනීම අප විසින් ඇති කරගත යුතුයි. ඒ කුමක් නිසාද? විශේෂයෙන්ම සද්ධර්මයයි කියලා කිව්වහම බුදුරජාණන් වහන්සේ විසින් වසර 45ක් මුළුල්ලේම දේශනා කොට වදාළ ඒ සියලු දහම් කරුණු යම් කිසි කෙනෙකුට එකවර ග්‍රහණය කරන්නට පුළුවන්කමක් නැහැ. ඒ නිසා මූලික වශයෙන් අපි මේ ධර්මයේ පුහුණු කරද්දී ඒවාෙහි පවතින මූලික සිද්ධාන්ත අපි හඳුනාගෙන තියෙන්නට ඕන. ඒක තව කෙනෙකුට පහදා දීමේ පහසුවත් ඇති වෙනවා, අපට ප්‍රගුණ කිරීමේ පහසුවත් ඇති වෙනවා. දිනක් එක් තරුණ මහත්මයෙක් අපෙන් විමසනවා, හාමුදුරුවනේ විදේශික මහත්මයෙක් අපෙන් විමසුවා බුදුදහම කියලා කියන්නේ මොකක්ද කියලා. දැන් මේ සාගරයක් වගේ ධර්මයෙන් අපි කොයි විදිහටද ඒක පහදලා දෙන්න ආරම්භ කරන්නේ? හැබැයි කෙටියෙන් කියා දෙන්නට ඕන ඒ අයට වැටහෙන හැටියට. ඉතින් මේ සියලු ධර්මයේ අපි සංක්ෂිප්ත කරලා කෙටි කරලා කොහොමද පැහැදිලි කරන්නේ? ඒක කොතනින්ද පටන් ගන්නෙ? කොතනින්ද නිම කරන්නේ? ඉතින් ඒ අවස්ථාවේ අපි එතුමන්ට මේ ගාථා ධර්මයේ පැහැදිලි කරලා සිහිපත් කළා. උපතිස්ස පරිබ්‍රාජකයාත් ඔය ප්‍රශ්නේම අස්සජී මහරහතන් වහන්සේගෙන් විමසුවා. අස්සජී මහරහතන් වහන්සේ සමස්ත තථාගත ධර්මයේ කැටි කරලා මෙන්න මේ ආකාරයටයි දේශනා කළේ කියලා අපි මේ ගාථා ධර්මයේ සිහිපත් කරලා ඒ මහත්මයාට පැහැදිලි කරලා දුන්නා. එතනදී එතුමා සිහිපත් කළා, හාමුදුරනේ එහෙම කිව්වහම නම් අපේ ඔළුවටත් හොඳටම මේක වැටෙනවා. මොකක්ද කරන්න ඕන? මොකක්ද අපේ අවධානයට යොමු වෙන්න නැත්තේ? අපි මොන විදිහේ පදනමක් ඇතුවද මේ ධර්මය ප්‍රගුණ කරන්න ඕන කියලා අපටත් හොඳටම පැහැදිලි වෙනවා. ඒ විදිහට කියා දෙනකොට නම් කියලා එතුමා සිහිපත් කළේ. එතකොට අන්න ඒ වගේ යමක් කැටි කරලා සංක්ෂිප්ත කරලා සංශ්ලේෂණය කරලා අපට තේරුම් කරගත්තාම මතක තියාගෙන ධාරණය කරගෙන යමක් පවත්වා ගන්නට පහසුයි. ඒ වගේම දෛනික ජීවිතය තුළ කරුණු මතුවෙනකොට, කරුණු හමු වෙනකොට ඒ සංශ්ලේෂණය කරපු, කැටි කරපු, එකතු කරපු, සම්පින්ඩනය කරපු දේම විශ්ලේෂණය කරලා බෙදලා කොටස් කරලා විමර්ශනාත්මකව ප්‍රත්‍යවේක්ෂා නුවණින් යුක්තව බෙද බෙදා බලන්නටත් අපි උත්සාහවත් වෙන්නට ඕන.
ඉතින් ඔය දෙපැත්තටම මේ ධර්මයේ ඒ පැත්තට මේ පැත්තට පෙරළමින් අපේ ජීවිතය තුළ පුරුදු පුහුණු කරනකොට තමයි අපට වඩාම ඒක ජීවිතයට ප්‍රතිබද්ධ වූ දෙයක් හැටියට ප්‍රගුණ කරන්නට පුළුවන් වෙන්නේ. ඉතින් එහි තියෙන වටිනාකම සහ ඒ විදිහට ධර්මයේ කැටි කරලා ගොනු කරලා සමස්තයක් හැටියට එහි මූලික සිද්ධාන්ත හඳුනා නොගත්තොත් අපට ඇති වෙන ගැටලු පිළිබඳව අපි පසුගිය දේශනාවේදී කතා බහ කළා. එක් එක්කෙනා කොටස් කොටස් වශයෙන් තීරුම් අරගෙන වාද විවාද කරන හැටි, තර්ක විතර්ක කරන හැටි, අර හස්තියාගේ උපමාව දක්වමින්, ඒ වගේම අඹ ගහක් පිළිබඳව හඳුන්වා දෙන උපමාව දක්වමින් අපි දීර්ඝ වශයෙන් පැහැදිලි කළා. ඒ දේශනාවේදී අපි සිහිපත් කරන්නට යෙදුණා මේ බුදුදහම යම් කිසි කෙනෙක් ඉගෙන ගන්නවා නම්, ප්‍රගුණ කරනවා නම්, එබඳු අය විසින් බුදුදහමේ මූලික සිද්ධාන්ත හඳුනාගත යුතුයි. එබඳු සිද්ධාන්ත තුනක් ප්‍රධාන වශයෙන් පවතිනවා. ප්‍රධානම කාරණේ තමයි පටිච්ච සමුප්පාදය, එහෙම නැත්නම් හේතුඵල ධර්මය. ඊළඟට දෙවන කාරණේ තමයි ඒ පටිච්ච සමුප්පන්න වූ ධර්මයන් තුළ සංස්කාර ධර්මයන් තුළ ආවේනික වශයෙන් පවතින මූලික ලක්ෂණ තුන, ඒ කියන්නේ ත්‍රිලක්ෂණ ධර්මය. ඊළඟට තුන්වෙනි කාරණේ තමයි ලෝකයේ තුල පවතින ඕනෑම ගැටලුවක් निराකරණය කරන්නට, විසඳන්නට බුදුරජාණන් වහන්සේලා විසින් ලෝකයට හඳුන්වා දුන්නු සියලු ආර්යයන් වහන්සේලා විසින් ප්‍රගුණ කරන ලද චතුරාර්ය සත්‍ය ධර්මය. එතකොට මේ කියන පටිච්චසමුප්පාදයේ ත්‍රිලක්ෂණයේ සහ චතුරාර්ය සත්‍ය ධර්මයේ කියන මේ කාරණා තුන තමයි බුදුදහමේ මූලිකම සිද්ධාන්ත හැටියට අපට හඳුනා ගන්නට අවශ්‍ය වෙන්නේ. එතකොට මේවා ප්‍රභේද වශයෙන් තව දීර්ඝ වශයෙන් විහිදී යන්නට පුළුවන්. ඒවා ක්‍රමානුකූලව ඒ තැනේ හැටියට අපි හඳුනා ගන්නට ඕන. අද දවසේ ධර්මදේශනාවෙන් අපි මූලික අවධානය යොමු කරන්නේ මේ පළවෙනි කාරණේ පිළිබඳව. පටිච්ච සමුප්පාද ධර්මය කියලා කියන්නේ මොකක්ද? ඒ අපි කෙසේ හඳුනාගත යුතුද? පටිච්ච සමුප්පාදයයි කියලා කියනකොටම උගාක් දෙනෙකුගේ සිහියට එන්නේ අවිජ්ජා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං আদি වශයෙන් අංග 12කින් තථාගතයන් වහන්සේ මේ සංසාර ප්‍රවෘත්ති පිළිබඳව දේශනා කරලා තියෙන හේතුඵල විග්‍රහය තමයි උගාක් දෙනෙකුට පටිච්ච සමුප්පාදය කියනකොටම සිහිපත් වෙන්නේ. ඒක තමයි ප්‍රධානම කාරණේ. ඒක තමයි අපි නිවන් දකින්නට දැනගත යුතු මූලිකම කාරණේ. නමුත් අපි තේරුම් ගන්නට ඕන පටිච්ච සමුප්පාදයයි කියන එකෙන් අදහස් කරන්නේ එය පමණක්ම නොවේ, මේ විශ්වය තුල සිද්ධ වෙන සියලුම ක්‍රියාකාරීත්වය, හැමතැනකම සිද්ධ වෙන ඕනම ධර්මතාවයක් හේතුඵල වශයෙන් දකිනකොට ඒකට අපට පටිච්ච සමුප්පාදයයි කියලා තමයි කියන්නට වෙන්නේ. උදාහරණයක් හැටියට පොල් ගෙඩියක් ගහෙන් වැටිලා ඒක පොළවට පතිත වෙලා ජලය සහ පස සම්බන්ධ වෙලා තියෙනකොට ඒක නැවත අංකුරයක් හැටියට පැලවෙලා යලිත් පොල් ගසක් හටගන්න. එහෙම පොල් ගස හටගත්තන් පස්සේ ඒක යලිත් මල් පල දරනවා, යලිත් පොල් වැටෙනවා, යලි යලිත් ඒ විදිහට අංකුර හටගෙන පැල හටගන්නවා. දැන් මේ කියන්නේ මොකක්ද? ඒකත් පටිච්ච සමුප්පාදය. මූලික හේතු සාධක නිසා, හේතු ප්‍රත්‍ය නිසා ඵලයක් හටගන්නෝ, ඒ ඵලය නිසා යලිත් හේතු සාධක ජනිත කරනෝ, ඒ හේතු සාධක නිසා යලි යලිත් ඵල හටගන්නෝ. මේක චක්‍රාකාරව ලෝකයේ තුල සිද්ධ වෙනවා. ඊළඟට වර්ෂාව ගත්තහම ආකාශයේහි වලාකුළු හැටියට ගොනු වෙන ජල වාෂ්ප ඝනීභවනයේ වෙලා ඒවා මහ පොළොවට පතිත වෙනවා වර්ෂාව හැටියට. යලි යලිත් ඒ උණුසුමත් එක්කලා ඒවා වාෂ්ප වෙලා ආකාශයට ඒක රාශි වෙනවා. යලිත් ඒවා ඝන වෙලා වර්ෂාව හැටියට මහ පොළොවට වැටෙනවා. දැන් මේ ක්‍රියාවලිය ගත්තහම මේක පටිච්ච සමුප්පාද. ඒ නිසා මේ හේතුඵල ධර්මය, එහෙම නැත්නම් පටිච්ච සමුප්පාදය ලෝකයේ තුල සිද්ධ වෙන ඕනෑම දෙයක් තුල ක්‍රියාත්මක වෙනවා. බුදුරජාණන් වහන්සේ අවිජ්ජා පත්‍ය සංඛාරා යනුවෙන් පැහැදිලි කරන්නේ, අංග 12කින් පැහැදිලි කරන්නේ පුද්ගලයාගේ චිත්ත සන්තානය, චිත්ත ප්‍රවෘත්තිය, එහෙම නැත්නම් මේ සාංසාරික පැවැත්ම සිද්ධ වෙන්නට මූලික වශයෙන් බලපාන නිවන් දැකීම සඳහා ප්‍රධාන වශයෙන් හඳුනාගෙන ප්‍රහාණය කළ යුතු ධර්මතා ටික තමයි බුදුරජාණන් වහන්සේ එතන දේශනා කරන්නේ.
එතකොට පොල් ගහක් හැදෙන හැටි වැස්ස වහින හැටි අපි තේරුම් ගැනීම අපට ප්‍රයෝජනවත් වෙනවා. නමුත් නිවන් දකින්නට ඒක දැනගත් අය ඒක ප්‍රහාණය කළාය කියලා එකක් අපට දැන ගැනීම වැදගත් වෙනවා. නමුත් අපි නිවන් දැක්කයි කියලා ඒ ලෝකෙ සිද්ධ වෙන ස්වභාවික සිද්ධාන්තයන් ප්‍රහීන කරන්නට අහෝසි කරන්නට කියන එක එතන අර්ථවත් වෙන්නේ නැහැ. එතනදී අර්ථවත් වෙන්නේ අපේ මනස සම්බන්ධව අපි මනසින් ගොඩනගා ගන්නා වූ මානසික ලෝකය අහෝසි කිරීම. ඒ මානසික වශයෙන් අපි ගොඩනගා ගන්නා වූ සංඥා සංකල්පන සංස්කාර ධර්මයන් නිසා තමයි නැවත නැවත භවය හටගන්නේ. එතකොට අවිජ්ජා පත්‍ය සංඛාර පුඤ්ඤාවි සංඛාර අපුඤ්ඤාවි සංඛාර ආනිඤ්ඤාවි සංඛාර වශයෙන් අපේ මනස තුළ කුසල කුසල ධර්මයන් හටගන්නෝ. එතකොට ඒ සංඛාර පත්‍ය විඥාන ඒවා නිසා යලි යලිත් විඥානේ නිර්මාණය වෙනෝ. මේ විදිහට සත්වයාගේ సంతානේ භවෙන් භවයට ක්‍රියාත්මක වෙන හැටි අපි හඳුනාගෙන තේරුම් අරගෙන එය අහෝසි කිරීමයි විමුක්තිය සඳහා අපට වැදගත් වෙන්නේ. පොල් ගහක් හැදෙන හැටි හඳුනාගෙන ලෝකයේ තුල පුරාම පොල් හැදෙන එක අහෝසි කරන්නට පුද්ගලයෙකුට වෙහෙසෙන්නට අවශ්‍ය නැහැ. ඒක නිවන් දැකීම සඳහා අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් ඒක දැන ගැනීම අපට පැවැත්ම සඳහා ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා පටිච්චසමුප්පාදයයි කියලා කියන්නේ මේ ලෝකයේ තුල කම්ම නියාම, චිත්ත නියාම, බීජ නියාම, ඍතු නියාම, ධර්ම නියාම වශයෙන් සිද්ධ වෙන මේ සමස්තයමයි. එනිසා පටිච්චසමුප්පාදයම තමයි හේතුඵල ධර්මතාවයම තමයි තථාගතයන් වහන්සේ තවත් තැන්වල මේ නියාම ධර්ම පහක් හැටියට දේශනා කරන්නේ. ඒතර කම්ම නියාමයේ හැටියට මේ කුසල කුසල කර්මයන් හේතුඵල වශයෙන් ක්‍රියාත්මක වෙන හැටි තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට චිත්ත නියාමයේ වශයෙන් ඒ මනෝභාවයන් ඒ චේතනාවන් ක්‍රියාත්මක වෙන හැටි, සිතේ පහළ වෙන අවශේෂ ධර්මතාවයන් ක්‍රියාත්මක වෙන හැටි, ඒවා පළදරන හැටි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. හේතු ප්‍රත්‍ය වශයෙන් මේ චිත්ත සංතතිය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟට බීජ නියාමයේ වශයෙන් ඒ ධර්මතාවයට මූලික වෙන කාරණා, දැන් අපි අර මුලින් සඳහන් කළා වගේ පොල් ගෙඩියෙන් පොල් ගහක් හැදෙනවා, වී ඇටෙන් වී පැලයක් එහෙම නැත්නම් ගොයම් ගහක් හැදෙනවා, පුවක් ගෙඩියෙන් පුවක් ගහක් හැදෙනවා, කොස් ඇටෙන් කොස් ගහක් හැදෙනවා. එතකොට ඒ කොස් ඇටේ අරගෙන බැලුවෙන් පස්සේ මේකේ කොස් ගහක් නිර්මාණය වෙන ශක්තිය කොහෙද තියෙන්නේ? ඒක අපිට එකවර මෙන්න මෙතනයි තියෙන්නේ, මෙහෙමයි වෙන්නේ කියලා පැහැදිලි කරන්නට පුළුවන්කමක් නැති විය හැකි. නමුත් ඒ කොස් ඇටේ මහ පොළොවට පතිත කරලා ජලයේ හිරු එළිය ආදී નિවරදිව ලැබෙනකොට ඔන්න ඒකෙන් අර දවැන්ත කොස් ගහක් නිර්මාණය වීමේ මූලික ශක්තිය අවදි වෙනවා. ඒතර මේක අර කොස් ඇටේ තුල යම් ප්‍රමාණයකින් ඒ ශක්තිය අන්තර්ගත වෙලා තිබුණා. හැබැයි අන්තර්ගත වෙලා තිබුණයි කියලා බාහිර සහයෝගය ලැබුණේ නැත්නම්, ප්‍රත්‍ය ලැබුණේ නැත්නම් ඒක අර විදිහට සංවර්ධනය වෙන්නට ඉඩක් නැහැ. එතකොට මේ බාහිර ප්‍රත්‍ය ලබාගෙන සංවර්ධනය වෙන්නේ ඇතුළත තිබුණු මූලික ශක්තිය. ඒ තමයි බීජ නියාම හැටියට දක්වන්නේ. සත්වයින් සම්බන්ධව කතා කරනකොට අද කාලේ හැටියන මේවා බටහිර විද්‍යාවත් එක්කලා ගා දියුණු තත්වයෙන් විවිධ ක්‍රමවලින් ඒ අය හඳුනාගෙන තියෙනවා. ඒවා අද කාලේ හඳුන්වන්නේ ජාන විද්‍යාව හැටියට. ඒ සත්වයින් සම්බන්ධව ජාන කොහොමද ක්‍රියාත්මක වෙන්නේ, මව්පියන්ගේ ප්‍රවේණි ගති ලක්ෂණ දරුවන්ට, එහෙම නැත්නම් වැඩිහිටි මව්පියන්ගේ ඒ ප්‍රවේණි ගති ලක්ෂණ පැටවුන්ට කොහොමද ආවේනිකව නැවත නැවත ක්‍රියාත්මක වෙන්නේ කියලා ඒ අය මේ ජාන විද්‍යාව හරහා පැහැදිලි කරන්නට උත්සාහ කරනවා. ඒ බටහිර විද්‍යාව තුළින් ඒක නම් කරනෝ ඒ හැටියට ජාන විද්‍යාවයි කියලා. ඒතර බුදුදහමේ මේ සියල්ලම කැටි කරලා බීජ නියාමයයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. ඒතර ඒ තුළින් පැහැදිලි කරන්නේ අර හේතුඵල ධර්මයේ පටිච්ච සමුප්පාද ධර්මයේම තමයි. පටිච්ච සමුප්පාද කියන්නේ පටිච්ච කියලා කියන්නේ නිසා, සමුප්පාද කියලා කියන්නේ හටගන්න. ඒතර යමක් නිසා හටගන්න කියන අර්ථය තමයි පටිච්ච සමුප්පාද කියලා කියන්නේ. එතකොට ওই විදිහට කම්ම නියාමයේ, චිත්ත නියාමයේ, බීජ නියාමයේ, ඊළඟට ඍතු නියාමයේ කියලා කියන්නේ
සීතෝෂ්ණ සීතෝෂ්ණ කියලා ලෝකේ ඇත්තටම දෙකක් නැහැ එක් ධර්මතාවයක් තියෙන උණුසුම හැටියට තේජෝ ගුණය හැටියට ඒ තේජෝ ගුණය අඩු වීම අපි සාපේක්ෂව සිසිලසයි කියලා හඳුන්වනවා ඒක වැඩි වෙනකොට අපි සාපේක්ෂව උණුසුමයි කියලා හඳුන්වනවා එතකොට ඒක සීතල සහ උණුසුම කියලා කියන්නේ සාපේක්ෂ වශයෙන් අපි හඳුනා ගන්නවා ධර්මතාව වශයෙන් එහි පවතින්නේ තේජෝ නැමැති ධර්මතාවය එතකොට උදාහරණයක් හැටියට දැන් සාමාන්‍යයෙන් අපි ඇල් වතුර ගත්තොත් උණු වතුරට සාපේක්ෂව ඇල් වතුර සිසිල් කියලා අපි කියනවා. හැබැයි අයිස් කැටයක් අල්ලලා අපි ඇල් වතුරට අත දැම්මොත් අපට ඇල් වතුර උණුසුම් වගේ දැනෙනවා. ඒ මොකද අයිස් කැටේ ඊට වඩා බොහොම රිණ මට්ටමින් ඒ උණුසුම පවතින නිසා අපට ඒ අයිස් කැටය ස්පර්ශ කරලා සාමාන්‍ය ඇල් ජලය ස්පර්ශ කරනකොට ඒ ඇල් ජලයේහි යම්කිසි උණුසුමක් තියෙනවා වගේ අපිට දැනෙනවා. ඒ දැනෙන්නේ මොකක් නිසාද අර අයිස් වල තියෙන උණුසුමට සාපේක්ෂව සාමාන්‍ය ජලයේහි උණුසුමක් පවතින නිසා. එතකොට අපි රත් කරලා උණු කරගත්තු වතුරට සාපේක්ෂව බැලුවොත් ඇල් වතුර සිසිල් වූ දෙයක් හැටියට අපි හඳුනා ගන්නවා. මේ විදිහට සීතෝෂ්ණ කියන දෙක උස් පහත් විදිහෙන් අපි වෙන්වෙන් කොට හඳුනාගන්නේ තවත් දෙයකට සාපේක්ෂව. එතකොට මේ විදිහට සීතල හෝ වේවා උණුසුම හෝ වේවා ලෝකයේ තුල අපි හඳුනා ගන්න යම් ධර්මතාවයක් තියෙනවා තේජෝ ගුණයක් තියෙනවා මේ තේජෝ ගුණය හේතු ප්‍රත්‍ය වශයෙන් ක්‍රියාත්මක වෙන ධර්ම න්‍යාය රටාව තමයි ඍතු නියාමයයි කියලා මේ ධහම තුල පැහැදිලි කරන්නේ එතකොට කම්ම නියාම චිත්ත නියාම බීජ නියාම ඍතු නියාම කියන මේ ධර්ම හතරෙන් එකකින්වත් පැහැදිලි කරන්නට වෙන් කළ නොහැකි ලෝකයේ තුල සුවිශේෂ දේවල් සිද්ධ වෙනවා මහ බෝසත් කෙනෙක් ලොව පහළ වෙනකොට උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙනකොට ප්‍රථම ධර්ම දේශනාව සිද්ධ කරනකොට ඒ වගේම පරිනිර්වාණයට පත් වෙනකොට මෙබඳු අවස්ථාවලදී ලෝකයේ තුල ආශ්චර්ය අද්භූත දේවල් සිද්ධ වෙනවා අන්න ඒ සිදුවෙන සිදුවීම් ඒවා කම්ම නියාමය නිසා සිදුවෙනවා කියලා වෙන් කරන්නට බෑ චිත්ත නියාමය නිසා සිදුවෙනවායි කියලා වෙන් කරන්නට බෑ බීජ නියාමයේ නිසා ඍතු නියාමයේ නිසා සිදුවෙනවා කියලා විග්‍රහ කරන්නට වෙන් කරන්නට පුළුවන් කමක් නැහැ. ඒ බඳු ආශ්චර්ය අද්භූත දේ ධම්ම නියාමයේ හැටියට ධර්මෙහි පැහැදිලි කරනවා. එතකොට මෙන්න මේ විදිහට නියාම ධර්ම පහක් හැටියට නියාම කියලා කියන්නේ එක්තරා නියමයන්. ඒවා නියමයන් කියලා කියන්නේ කවුරුවක් විසින් කරන දේවලුත් නෙමෙයි. ඒ වගේම කාටවත් බාහිරින් පාලනය කරන්න පුළුවන් දේවලුත් නෙමෙයි. අනාත්ම ධර්මතා හැටියට හේතු ප්‍රත්‍යයන් සමවායෙන් ඒවා නිර්මාණය වෙනවා. එතකොට පුද්ගලයෙකුට පුද්ගලයෙක් කියලා ඇත්තටම ලෝකයේ කෙනෙක් අපට ගන්නට පුළුවන් කමක් නැහැ. නමුත් සම්මත වශයෙන් අපි පුද්ගලයෙක් වෙන් කරගත්තහම ඒ ඒ පුද්ගලයාගේ රුචි අරුචිකම් මත මේ පටිච්චසමුප්පාදයේ ක්‍රියාත්මක වෙනව නෙමෙයි. ඒ පටිච්චසමුප්පාදය අපේ කැමැත්තට අනුව අපට උස්පහත් කරන්නට කොහෙත්ම පුළුවන් කමක් නැහැ. එහෙමනම් කෙනෙකුට හිතෙන්න පුළුවන් එතකොට ලෝකේ දේවල් වෙනස් කරන්නේ කොහමද? දැන් මේ බටහිර විද්‍යාවෙන් එහෙම කොයිතරම් දේවල් වෙනස් කරලා උස්පහත් කරලා විකෘති කරලා අලුත් කරලා ඒ ජාන ඉංජිනේරු විද්‍යාව භාවිතා කරලා ඒ අය පොඩි දේවල් ලොකු කරලා ලොකු දේවල් පොඩි කරලා එතකොට එක්තරා කාලයකට විතරක් පළ දරාපු එළවලු පළතුරු ආදී වර්ෂය පුරාම පළ දරන හැටියට මේ විදිහට මේ වෙනස්කම් ඇති කරන්නේ කොහමද? ඒ සිද්ධ කරන්නේ තමන්ගේ රුචිකත්වයේ තිබුණට ඒවා වෙනස් වෙන්නේ නැහැ. ඒ අදාළ හේතු ප්‍රත්‍ය හඳුනාගෙන යම් ප්‍රමාණයකින් වෙනස් කළොත් ඊට අනුව ඵලය වෙනස් කරන්නට පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ පටිච්චසමුප්පාද ධර්මයේ තුලින් අපට පැහැදිලි කරන ප්‍රධානම සිද්ධාන්තය තමයි තව කෙනෙකුගේ ඕනෑකමට තව කෙනෙකුගේ රුචි අරුචිකමට පවතිනා වූ ධර්මතාවයක් නොවේ මේ ලෝකය කියලා කියන්නේ අදාළ හේතු ප්‍රත්‍යෙහි ස්වභාවය මත ඊට අනුකූලව පවතිනා වූ ධර්මතාවය. ඒ නිසා ලෝකයේ ඕනෑම දෙයක් ගත්තහම ඒක පවතින්නේ, ඒක නඩත්තු වෙන්නේ, ඒක ක්‍රියාත්මක වෙන්නේ අදාළ මූලික සිද්ධාන්තවලට හේතු ප්‍රත්‍යයන්ට අනුව. එහෙම නැතුව දෙවියෙකුට හෝ බ්‍රහ්මයෙකුට හෝ මාරයෙකුට හෝ මිනිස්සෙකුට හෝ භික්ෂුවකට හෝ ගිහියෙකුට හෝ එහෙමත් නැත්නම් රහතන් වහන්සේ නමකට හෝ බුදු කෙනෙකුට හෝ ඕනෑ විදිහට ලෝකේ පවත්වන්නට පුළුවන් කමක් නැහැ. ඒක පවත්වන්නට යමක් වෙනස් කරන්නට ඕන නම් ඒ අදාළ හේතුව හඳුනාගෙන හේතුව වෙනස් කළොත් ඒ හේතුවට අනුව ඵලය වෙනස් කරන්නට පුළුවන්.
ඒක තමන්ගේ රුචිකත්වය මත සිද්ධ වෙන දෙයක් නෙමෙයි. තමන් ඒකට රුචි වෙන්නත් පුළුවන් අරුචි වෙන්නත් පුළුවන්. හැබැයි හේතුව වෙනස් වුණොත් විතරයි ඵලය වෙනස් වෙන්නේ. හේතුව ඒ විදිහටම තියෙනවා නම් ඵලය වෙනස් වෙන්නේ නැහැ. උදාහරණයක් හැටියට කිව්වොත් අපි හිතමු පිටි ටිකක් වතුර දාලා අනලා ඒකට අවශ්‍ය ලුණු ආදිය මිශ්‍ර කරලා තවත් ඒකට අවශ්‍ය සුළු සුළු දේවල් එකතු කරලා හොඳට අනලා අපි පෝරණුවකින්ට දාලා කොටස් කොටස් වෙන් කරලා ඒක තරමක් පුළුස්සලා ගන්නකොට එළියට ගන්නකොට අපි පාන් කියලා කියනවා. එතකොට දැන් අර අවශ්‍ය අමුද්‍රව්‍ය ටික මූලද්‍රව්‍ය ටික අනිත් පැත්තෙන් දානවා. මේ පැත්තෙන් එළියට පාන් හැටියට තමයි සැකසিলা එන්නේ. දැන් එතකොට යම්කිසි කෙනෙක් කල්පනා කරනවා මට මේකෙන් පාන් නෙමෙයි බනිස් ඕන. එතකොට දැන් අර හේතු ටික වෙනස් කරන්නේ නැතුව මට මේකෙන් බනිස් හැදෙන්න ඕන බනිස් හැදෙන්න ඕන කියලා කොච්චර කල්පනා කළත් කොච්චර අපේක්ෂා කළත් ඒකෙන් බනිස් හැදෙන්නේ නැහැ. බනිස් හැදෙන්න නම් ඒකට එකතු කරන්න ඕන තවත් හේතු කාරණා ටිකක් තියෙනවා. සීනි එකතු කරන්න ඕන, තව වැඩිපුර බටර් එකතු කරන්න ඕන, බටර් හෝ ඊට සමාන දේවල් මිනිස්සු ඒවට මිශ්‍ර කරනවා. එතකොට මේ වගේ අර අවශ්‍ය හේතු සාධක ටික ගොනු කළාට පස්සේ අමුතුවෙන් ඉතින් ප්‍රාර්ථනා කළත් නොකළත් අනිත් පැත්තෙන් ඊ බනිස් කියන જાතිය හැදිලා එනවා. එහෙමනම් ඒක තමන්ගේ රුචිකත්වයේ මත වෙනස් වෙච්ච දෙයක් නෙමෙයි, තමන්ගේ ඕනෑකමට අනුව පමණක් වෙනස් වෙච්ච දෙයක් නෙමෙයි. ඒක අදාළ හේතුප්‍රත්‍ය වෙනස් කරනකොට අදාළ ඵලය වෙනසකටපත් වෙනවා. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙමනම් සමහර 이르දිමතුන් මනසින් පමණක් දේවල් නිර්මාණය කරන්නේ කොහොමද? මනසින් පමණක් දේවල් මවන්නේ කොහොමද? එහෙම ගැටලුවක් මතුවෙන්නට පුළුවන්. දැන් එහෙම කරන්නේ අපි මුලින් සඳහන් කළා චිත්ත නියාමයයි කියලා හෙකුත් තියෙනවා. ඒ සිත භාවිතා කිරීම තුළින් ඒ සිතෙහි බලපෑම තුළින් ලෝකයේ තුල බොහෝ දේවල් නිර්මාණය කරන්නට පුළුවන්. මොකද ඒ සිතින්ම නිර්මාණය කළ හැකි පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ රූප ධර්ම පවතිනවා. කර්මය තුළින් මේ පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ කියන මේ ධාතුන් නිර්මාණය කරනවා. ඒ වගේම සිත විසින් ඒවා නිර්මාණය කරනවා. ඒ වගේම උනුසුම විසින් නිර්මාණය කරනවා. බීජ විසින් ඒවා නිර්මාණය කරනවා. මේ සතර ආකාරයෙන් ඒවා නිර්මාණය වෙන්නට පුළුවන්. එතකොට යම්කිසි කෙනෙක් අර බාහිර භෞතික වූ ප්‍රත්‍ය භාවිතා නොකොට සිතින්ම පමණක් මේ රූප ධර්මතා කොහොමද නිර්මාණය කරන්නේ කියලා හඳුනාගත්තොත්, ඒ විද්‍යාව හරියට ප්‍රගුණ කළොත්, එබඳු කෙනෙකුට බාහිර ප්‍රත්‍ය කිසිවක් දායක කරගන්නේ නැතිව සහාය කරගන්නේ නැතුව මනසින්ම එබඳු දේ නිර්මාණය කරන්නට පුළුවන්. ඒතර සමහර කෙනෙක් ඉන්නවා බාහිර ප්‍රත්‍ය සහාය කරගෙන එබඳු දේ නිර්මාණය කරන්නට පුළුවන්. යම්කිසි පටවි සහිත දෙයක් අරගෙන ඒක වෙනත් දෙයක් බවට පරිවර්තනය කරන්න පුළුවන්. එහෙම අයත් ඉන්නවා. ඒතර තව සමහර අය ඉන්නවා එහෙම බාහිර දෙයක් කොහොමවත් සම්බන්ධ කරගන්නේ නැතුව කෙලින්ම මනසින්ම යම් යම් දේවල් නිර්මාණය කරන්න පුළුවන්. ඉතින් එතනදිත් අපිට නොපෙනුනාට යමක් සහාය වෙන්න සහාය කරගන්නට පුළුවන් අපිට නොපෙනෙන ප්‍රමාණය. නමුත් හුදෙක් මනසින්ම ඒ රූප කලාප නිර්මාණය කිරීමේ හැකියාවක් සිතට පවතිනවා. අර බාහිර ප්‍රත්‍යතරා ප්‍රමාණයකින් ඒකට එතනදිත් සහාය වෙනවා. ඒතර හේතුව කියන්නේ එකක්, ප්‍රත්‍ය කියන්නේ තව එකක්. එතකොට හේතුව හැටියට එතනදී මූලික වශයෙන් තමන්ගේ මානසික ශක්තිය බලපානවා. ප්‍රත්‍ය හැටියට ඒ අවස්ථාවේ පාරිසරික සාධක යම් ප්‍රමාණයකින් සහාය වෙනවා. එතකොට දැන් මේ විදිහට කොහොමද සිතින් පමණක් දේවල් නිර්මාණය කරන්න කියලා එකපාරට යම් කිසි කෙනෙකුට වටහා ගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් සිවුම් වශයෙන් අපට වැටහෙන ආකාරයට අපිට මේක තෝරා ගන්නට පුළුවන්. දැන් උදාහරණයක් හැටියට අපි කතා කරන්න ඕන කියලා හිතනකොට, කතා කරන්න ඕන කියලා හිතනකොට අපිට යම්කිසි අමතර වායු ශක්තියක් අවශ්‍යයි. එතකොට ඒ චේතනාවත් එක්ක, ඒ සිතුවිල්ලත් එක්ක තමයි කය තුල අර උද්ධංගම වායු ක්‍රියාත්මක වෙන්නේ. එහෙම නැත්නම් ඒ වායු ඒ විදිහෙන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඊළඟට අපි හිතමු කිවිසුමක් යන්නට එනකොට ඕනනම් කෙනෙකුට ඒ කිවිසුම ක්‍රියාත්මක වෙන්නේ නැතුව මනසින් හොඳට සිහිය පවත්වාගෙන ඕනනම් එහෙම මේක සමනය කරන්න පුළුවන්. හැබැයි මේකෙන් අදහස් කරන්නේ කිවිසුම යනකොට නහය වහගෙන, කට වහගෙන, හිර කරගෙන විකෘති කරගන්නවා කියන එක නෙමෙයි. එහෙම කරන්න ගියොත් ඉන්ද්‍රිය පද්ධතියටම ඒක බලපාලා හානි කරන්නට පුළුවන්.
ලොකු විනාශයක් කරන්නටත් පුළුවන්. ඒ නිසා ආවේග හිර කර ගැනීම කියන එක එතරම් උචිත දෙයක් නෙමෙයි. ආවේග සමනය කර ගන්න පුළුවන්. සමනය කරනවා කියන එකෙන් අදහස් කරන්නේ ඒක මතුවෙන්නට තියෙන හේතු ප්‍රත්‍ය එහෙමම තුනී කරලා අහෝසි කරලා දාන්නට පුළුවන්. එතකොට අර වගේ විකෘතියක් නොවි ඒක එහෙමම සමනය වෙලා යනවා. එතකොට අර විදිහට බලහත්කාරයෙන් හිර කරනවා කියලා කියන්නේ හේතු ප්‍රත්‍ය අවදි වෙනවා. හැබැයි ඵලය අවශ්‍ය විදිහට මතුවෙන්නට ඉඩ නොදී ඒකට බාධා කරනවා. එතකොට විකෘතියක් ඇති වෙන්නේ. හේතුව පාලනය කිරීම හරහා ප්‍රත්‍ය පාලනය කිරීම හරහා අපට ලොකු වෙනසක් ඇති කර ගන්නට පුළුවන්. යම් කිසි සමනය කිරීමක් කරන්න පුළුවන්. එතකොට සිතුවිල්ල හරහා අපට ඕනනම් කිවිසුමක් පිට කරන්නටත් පුළුවන්. සිතුවිල්ල හරහා අපට ඕනනම් කිවිසුමක් සමනය කරන්නටත් පුළුවන්. එතකොට ඒ උද්ධංගම වායුව ක්‍රියාත්මක වෙනවද එහෙම නැත්නම් ඒක යටපත් වෙනවද කියන එක කොමකින්ද එතන පාලනය කරන්නේ? තනිකරම අර චිත්තය බලපෑමත් එක්කලා තමයි ඒක සිද්ධ වෙන්නේ. ඊළඟට යන්නට ඕනේ කියලා හිතනකොට කකුල උස්සලා එහාට ගෙනියන්නට ඒ වායෝ බහුල රූප කලාප අපේ කය තුල නිර්මාණය වෙනවා. ඊළඟට රාග සිතක් ඇති වෙනකොට ගත සිත දවන්නට තරම් තේජෝ ගුණයක් අපේ ශරීරය තුල නිර්මාණය වෙනවා. ඒ තුලින් රූප කලාප බොහොමයක් ශරීරය තුල වෙනස් වෙනවා. ශරීරයේ ක්‍රියාත්මක වෙන පද්ධති වෙනස් වෙනවා. ඒ කුමක බලපෑමෙන්ද? අර රාග සිතෙහි බලපෑමෙන්. ද්වේෂ සිතක් ඇති වෙනකොට ඒ වගේම රළු විදිහට අපේ කායික ස්වභාවයන් පඨවි ආපෝ තේජෝ වායෝ විඥාන මේ හැම දෙයක්ම වෙනස් කරනවා. එතකොට ඒ වෙනස ඇති කරන්නේ කොමකින්ද? අර චිත්තේ බලපෑමෙන්. අන්න ඒ විදිහට අපි තේරුම් ගන්න ඕන සරල විදිහට සාමාන්‍ය කෙනෙකුට උනත් හඳුනා ගන්නට පුළුවන් සිත නිසා යම් යම් රූප කලාප හට ගන්නවා. එතකොට ඒ රාගය ඇති වෙන්නට ඉස්සෙල්ලා ද්වේෂය ඇති වෙන්නට ඉස්සෙල්ලා ගතෙහි තාම සෞම්‍ය බවක් තිබුණා. හැබැයි රාග ද්වේෂ ආදී මතුවෙනකොට ඒ සෞම්‍ය බව වෙනුවට රළු ගතිය, තද ගතිය, විකෘති ගතිය, ඔරොත්තු නොදෙන ගතිය, රත් වෙන ගතිය, අන්න ඒ විදිහට යම් යම් විකෘතිතා වෙනස්කම් හටගත්. එතකොට මොකක් නිසාද? නිකම්ම නිකං කයෙන් ඒක නිර්මාණය වුණා නෙවෙයි, අර රාගසිත ද්වේෂසිතේ බලපෑම නිසා එය තුලින් නිර්මාණය කරන අභිනව රූප කලාප නිසා තමයි ඒ වෙනස්කම ඇති වෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට චිත්තය තුලින්වත් යම් යම් දේවල් ක්‍රියාත්මක වෙනවා. නමුත් සාමාන්‍ය ලෝකයාට මේක එතරම් ප්‍රකට නැහැ. සාමාන්‍ය ලෝකයාට මේක කොහොමද සිද්ධ වෙන්නේ කියලා පැහැදිලි නැහැ. එතකොට භාවනා කරලා සිත එකඟ කරගෙන මේ සිත නිසා රූප කලාප හටගන්නේ කොහොමද? ඒ වගේම තේජෝ ශක්තිය නිසා රූප කලාප හටගන්නේ කොහොමද? ඒ වගේම බීජ නියාමයේ නිසා රූප කලාප හටගන්නේ කොහොමද? කර්මයේ සාධක කොටගෙන රූප කලාප හටගන්නේ කොහොමද? මේවා හරියට දැකගත්තාම හඳුනගත්තාම හේතුප්‍රත්‍ය වශයෙන් ඒවා ක්‍රියාත්මක වෙන ඒ මූලික න්‍යාය තේරුම් ගත්තාම පුද්ගලයෙකුට මනසින්ම පමණක් ඒ න්‍යාය හසුරුවන්නට, හසුරුවලා හේතුප්‍රත්‍ය වෙනස් කරන්නට යම්කිසි හැකියාවක් තියෙනවා. එතකොට අන්න ඒ විදිහට වෙනස් කිරීම හරහා තමයි සිතින් පමණක් දේවල් නිර්මාණය කරන්නේ. එතකොට අපි මුලින්ම කියන්නට උත්සාහ කළේ තමන්ගේ රුචි අරුචිකම් තිබුණු පමණට මේවා වෙනස් කරන්නට පුළුවන්කමක් නැහැ. ඒක එක්තරා ලෝක ධර්මතාවය. හැබැයි ඒ ලෝක ධර්මතාවය හඳුනාගත්තොත් හේතුප්‍රත්‍ය වෙනස් කිරීම හරහා අපට බොහෝ දේ වෙනසකට භාජනය කරගන්නට පුළුවන්. එතකොට මේ පටිච්ච සමුප්පාදය පිළිබඳව තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ආනන්ද හාමුදුරුවෝ සමග උප්පන්නාවා ආනන්ද තථාගත අනුප්පන්නාවා ආනන්ද තථාගත ඨිතාවසා ධාතු ධම්ම ඨිතතා ධම්ම නියාමතා. ආනන්ද, මේ පටිච්ච සමුප්පාද ධර්මය කියලා කියන්නේ මේක විශ්වයටම පොදු ධර්මතාවයක්, මේක ලෝක ධර්මතාවයක්. මේක තථාගතයන් වහන්සේ විසින් අමුතුවෙන් නිර්මාණය කරන ලද්දක් නොවේ. උප්පන්නාවා ආනන්ද තථාගත අනුප්පන්නාවා ආනන්ද තථාගත. ආනන්ද, බුදු කෙනෙක් ලෝකෙහි පහළ වුණත් පහළ නොවුණත් තිතාවස ධාතු, මේ ධාතුන් පවතිනවා. එතකොට පවතිනවා කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ ලෝකෙ පහළ වුණත් නොවුණත් ලෝක ධර්මතාවයන් අර අන්‍ය සත්වයින්ගේ කම්ම නියාමයේ මත, චිත්ත නියාමයේ මත, බීජ නියාමයේ මත, ඍතු නියාමයේ මත, ධර්ම නියාමයන් මත ඒවා පවතිනවා. එතකොට බුදු කෙනෙක් විසින් කරන්නේ
මේ ස්වභාවය අවබෝධ කරගෙන ලෝකයට දේශනා කරනවා. නගර සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හරියට යටපත් වෙලා තිබුණු පැරණි නගරයක් මතු කරගන්නා වගේ තථාගතයන් වහන්සේලා මේ ලෝකයේ තුලම පවතින මේ සිද්ධාන්තයන් අවදි කරලා මතු කරලා ලෝකයට කියා දීමයි සිද්ධ කරන්නේ. එතකොට බුදුවරේ කියා දුන්නත් නොදුන්නත් ඒවා හැමම පවතිනවා. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ දෙසුවත් බුදුහාමුදුරුවෝ නොදෙසුවත් අපි බෞද්ධ වුණත් බෞද්ධ නොවුණත් මේක පිළිගත්තත් නැතත් කැමති වුණත් නැතත් ඒ අකුසල කර්මයක් කළාම අකුසල විපාකයක් දුක්ඛ විපාකයක් ලැබෙනවා. ඒකෙදී බුදුහාමුදුරුවෝ දෙසුවත් නොදෙසුවත් ඒක එහෙම සිද්ධ වෙනවා. එතකොට කුසල කර්මයක් කළොත් ඒකෙන් සැප විපාකයක් ලැබෙනවා. ඒක බුදුවරු දෙසුවත් නොදෙසුවත් අපි පිළිගත්තත් නැතත් ඒක එහෙම සිද්ධ වෙනවා. ඒ හේතුෙහි ඵලය වශයෙන් එතකොට බීජ නියාමයේ වශයෙන් පොල් ගහෙන් පොල් ගෙඩියක් හැදෙනවා, පොල් ගෙඩියෙන් නැවත පොල් ගහක් හැදෙනවා. මේවා බුදුවරු දෙසුවත් නැතත් ලෝකයේ තුල සිද්ධ වෙනවා. එහෙනම් මොකටද බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ? මේ න්‍යාය හඳුනාගෙන ලොවට පැහැදිලි කරලා දෙන්න. පොල් ගෙඩියෙන් පොල් ගහක් හැදෙනවා කියන එක සාමාන්‍ය ඥානයට ඕන කෙනෙකුට හඳුනා ගන්නට පුළුවන්. එතකොට ඍතු නියාම, බීජ නියාම ආදි වශයෙන් ලෝකයේ තුල සිද්ධ වෙන මේ නියාම ධර්ම දෙක බොහෝ දෙනෙකුට ප්‍රකට කරගන්නට පහසුයි. ඒක භෞතික වශයෙන් ක්‍රියාත්මක වෙන නිසා. නමුත් චිත්ත නියාම, කම්ම නියාම, ධම්ම නියාම වගේ ඉතා සූක්ෂම දේවල් සාමාන්‍ය ඥානයකින් හඳුනා ගන්නට පහසු වෙන්නේ නැහැ. එබඳු ගැඹුරු දේ පිළිබඳ ඒවත් සාමාන්‍ය වශයෙන් එක්තරා ප්‍රමාණයකින් රළු විදිහට මතු පිටින් හඳුනා ගන්නට සාමාන්‍ය කෙනෙක් සමත් විය හැකියි. නමුත් ගැඹුරින් සූක්ෂම විදිහට කරුණු තේරුම් බේරුම් කරගන්නට සර්වඥන් වහන්සේ නමක් තමයි ලෝකයේහි සමර්ථ වෙන්නේ. එතකොට ඒ සර්වඥතා ඥාණයෙන් තමයි මේ සියල්ල හරියට මේ හේතුයෙන් මේ ඵලය ලැබෙනවා කියලා නිවැරදිවම තේරුම් බේරුම් කරගෙන ලොවට දේශනා කරන්නේ. ඒ නිසා මේවා ලෝකයේ තිබුණා වුණාට සාමාන්‍ය පුද්ගලයින්ට වටහා ගන්නට ලේසි නෑ. ඒ නිසා තථාගතයන් වහන්සේ ප්‍රඥාව අවදි කරලා දීර්ඝ කාලයක් සසරේ අත්දැකීම් ලැබලා මේ ස්වභාවයන් මෙසේ සිදු වෙනවා කියලා ප්‍රකට කරගෙන ලෝකයට දේශනා කරනවා. එය කළ හැක්කේ සර්වඥතා ඥානයකින්ම පමණයි. එතකොට අවශේෂයට මේවා එක් එක් ප්‍රමාණෙන් යම් යම් කාරණා වැටහෙනවා. දැන් මේ ගාථා ධර්මය අහනකොටම එහි මුල් පද දෙක අහනකොටම උපතිස්ස පරිබ්‍රාජකයා සෝවාන් ඵලයට පත් වුණා. ඒ මොකක් නිසාද? යේ ධම්මා හේතුප්පභව තේසං හේතුන් තතහගතුආහ. යම් දෙයක් ලෝකේ හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නවා නම් ඒ හේතු බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා දෙනවා. එතකොට දැන් මේ ගැන දීර්ඝ කාලයක් සසරේ අධ්‍යක්ීම් නැතුව පුහුණු කරලා තිබුණු නිසා තමයි මේක සිහි කරනකොටම හරියට ප්‍රත්‍යක්ෂ වුණේ. අන්න ඒ වගේ ලෝකයේ ප්‍රඥාව ඇති අය මේවා එක් එක් ප්‍රමාණයෙන් හඳුනාගෙන තියෙනවා. හැබැයි කෙලස් නසන්නට අවශ්‍ය පමණින් වෙන කෙනෙකුගේ උපකාරයකින් තොරව, තව කෙනෙකුගේ සහායකින් තොරව සොල් ශක්තියෙන්ම මේ ප්‍රත්‍යක්ෂ කරන්නට පුළුවන් එකම උත්තමයා සම්මා සම්බුදුරජාණන් වහන්සේ පමණයි. එතකොට ඒ අවශේෂ අයටත් බුදුරු විසින් දේශනා කළාට පස්සේ මේ පටිච්ච සමුප්පාදය පිළිබඳව හේතු ප්‍රත්‍යයන් පිළිබඳව කරුණු වටහා ගන්නට පුළුවන්. ඒ තමන්ට වැටහෙන හැටියට ඒගොල්ලන්ට දැනෙන්න පුළුවන් මේක සරල දෙයක් නේ, මේක පහසු දෙයක් නේ ආදී වශයෙන් දැනෙන්න පුළුවන්. ඒ දැනෙන හැටියට ඒගොල්ලෝ කියන්න පුළුවන් අපිට නම් මේක හොඳට වැටහෙනවා, පටිච්ච සමුප්පාදය කියන්නේ මෙහෙමයි, මීට ඉස්සෙල්ලා කවුරුවක් නොකියපු දෙයක් තමයි අපි මේ කියන්නේ, අලුත්ම දෙයක් තමයි මේ කියන්නේ, මට වැටහෙන දෙයක් තමයි මේ කියන්නේ. ඔහොම එක එක දේවල් කියන්නට පුළුවන්. ඒ කොහොම කිව්වත් මේ පටිච්ච සමුප්පාදයේ බොහොම ගැඹීර ධර්මයක් කියන එක තථාගතයන් වහන්සේ සර්වඥතා ඥාණයෙන් දැකලයි දේශනා කරන්නේ. දිනක් ආනන්ද හාමුදුරුවෝත් ඒ විදිහේ කතාවක් බුදු හාමුදුරුවෝ සමග සිහිපත් කරනවා. ස්වාමීනි, බුදුරජාණන් වහන්ස මේ පටිච්ච සමුප්පාද ධර්මයේ ගැඹීර ධර්මයක් උනත් ඒක බොහොම සරල දෙයක් හැටියට, පහසු දෙයක් හැටියට මට වැටහෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, එහෙම කියන්න එපා ආනන්ද, එහෙම කියන්න එපා. මේ පටිච්ච සමුප්පාද ධර්මය අතිශයින් ගැඹීර ධර්මයක්. මේ තථාගතයන් වහන්සේ නමක් විසින් තමයි හාත්පසින් සියල්ල වටහා ගන්න. අන් කෙනෙකුට ඒ සියල්ල වටහන්නට පුළුවන් කමක් නැහැ. උන්වහන්සේලා තම තමන්ට ආවේනික ප්‍රමාණයනුයි වටහන්නේ. එතකොට රහතන් වහන්සේ නමකුත් කෙලෙස් නසනවා. සම්මා සම්බුදු කෙනෙකුත් කෙලෙස් නසනවා. කෙලෙස් නැසීම වශයෙන් අරහත් මාර්ගඥානයේ වශයෙන් දෙදෙනාම එකම තැනකයි.
නිවනේ කාටවත් වෙනසක් නැහැ. බුදුහාමුදුරන්ට වැඩි කෙලෙස් ප්‍රමාණයක් තිබිලා අහෝසි කරන්නෙත් නැහැ. රහතන් වහන්සේට අඩු කෙලෙස් ප්‍රමාණයක් තිබිලා අහෝසි කරන්නෙත් නැහැ. මේ සත්වයින්ගේ సంతානේ සසරේ එක වගේ ස්වභාවයකින් කෙලෙස් ධර්ම මතු උනා හෝ නොඋනා හෝ මූලික સિદ્ધාන්ත වශයෙන් කාගෙත් ලෝභ, ద్వේෂ, මෝහ මේවා පවතිනවා. ඒතර බුදුහාමුදුරන්ගේ ආයිට වැඩි ඒවත් නැහැ. රහතන් වහන්සේගේ ඊට අඩු වෙන්නෙත් නැහැ. හැමදෙනා වහන්සේම මේ ලෝභ ద్వේෂ මෝහ එහෙම නැත්නම් සංයෝජන ධර්ම වශයෙන් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටික රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිජ්ජා සංයෝජන වශයෙන් බුදු කෙනෙකුත් ප්‍රහාණය කරන්නේ ඔය ටිකයි රහතන් වහන්සේ නමක් ප්‍රහාණය කරන්නේ ඔය ටිකයි. එතකොට කෙලෙස් වශයෙන් ගත්තහම ඒ කවුරුත් ප්‍රහාණය කරන්නේ එකම වගේ කෙලෙස් ධර්ම ටික. ඒ වගේම නිවන වශයෙන් ගත්තහම ඒ සමදිනව වහන්සේම ප්‍රත්‍යක්ෂ කරන්නේ එකම නිවනක් අරහත් මාර්ගඥාන වශයෙන් ඒ හැමදිනව වහන්සේම අවබෝධ කරන්නේ එකම විදිහේ ඥානය. නමුත් තථාගතයන් වහන්සේගේ ඥානයේ තියෙන සුවිශේෂත්වය තමයි රහතන් වහන්සේට වඩා මේ පටිච්ච සමුප්පාදයේ පිළිබඳව පුළුල් වැටහීම. ඒ කියන්නේ සාමාන්‍ය රහතන් වහන්සේ නම අර අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කියලා මේ විදිහට දේශනා කරන විඥාන ප්‍රවෘත්තිය පිළිබඳව සත්‍යයගේ මානසික වශයෙන් නැවත නැවත සත්‍යය ඇලෙමින් බැඳෙමින් මනෝමය වශයෙන් මේ සංස්කාර ධර්මයන් පිළිබඳව මනෝමය වශයෙන් සංඥා සංකල්ප ඇති කරගෙන මේ විපරීත දෘෂ්ටියත් එක්කලා භවෙන් භවේ පවතින්නේ කොහොමද කියන එක තමයි බුදුරජාණන් වහන්සේ අවිජ්ජා පත්‍ය සංඛාරා කියන මේ පටිච්චසමුප්පාද දේශනාවෙන් දේශනා කළේ. අවිද්‍යාව මුල් කොටගෙන කොහොමද මේක පවතින්නේ? ඒතර අවිද්‍යාව මුල් කොටගෙන පවතිනවා කියන එකෙන් අදහස් කරන්නේ සමස්ත විශ්වයම අවිද්‍යාව මුල් කොටගෙන පවතිනවා කියන එක නෙමෙයි. දැන් සමහර කෙනෙක් එහෙමත් පැහැදිලි කරන්නට උත්සාහ කරනවා. මේ ඉරහඳ තාරකා වුණත් අවිද්‍යාව මුල් කොටගෙන තමයි පවතින්නේ. අපි අවිද්‍යාවෙන් ඒව දිහා බලනකොට තමයි ඒවා පේන්නේ. අපි ඇස් දෙක පියාගත්තාම ඒවා අපිට පේන්නේ නැහැ. ඒ කියන්නේ අපි බලන නිසායි පේන්නේ, නොබලනවා නම් පේන්නේ නැහැ. එතකොට ඒ නිසා අපේ අවිද්‍යාව නිසා තමයි, මේ අවිද්‍යාව නිසා හටගත්තු ඇහැ නිසාම තමයි ඒවා ප්‍රකට වෙන්නේ. ඒ නිසා අපේ අවිද්‍යාව නොතිබුණා නම්, මම කියලා කෙනෙක් නොහිටියා නම් එහෙම එකක් ඇත්තේ නැහැ. සැබවින් මේක මනසේ මැවීමක් පමණයි කියලා එහෙම සමහරු අර්ථකථනය කරන්න උත්සාහ කරනවා. ඒක ධර්ම විරෝධී කතාවක් පින්නතුනේ. ඒක සාවද්ද කතාවක්. කුමක් නිසාද එහෙම ප්‍රකාශනයක් අපට කරන්න බැරි වෙන්නේ? බුදුරජාණන් වහන්සේම දේශනා කරන ආනන්ද, තථාගතයන් වහන්සේ ලෝව පහළ වුණත්, තථාගතයන් වහන්සේ ලෝව පහළ නොවුණ මේ පටිච්ච සමුප්පාද ධර්මයේ තිතාවසා ධාතු ධම්මට තිතත ධම්ම නියමත. මේ පටිච්ච සමුප්පාද ධර්මයේවත් මේ හේතුප්‍රත්‍යයන්ගෙන් ලෝකයේ තුල දේවල් ක්‍රියාත්මක වෙනවා කියන එක තිතාවසා ධාතු. මේ ධාතුව, මේ ධර්ම ධාතුව ලෝකයේ තුල ක්‍රියාත්මක වෙනවා බුදුරු පහළ වුණත් නොවුණත්. එතකොට එහෙමනම් තථාගතයන් වහන්සේ එහෙම ප්‍රකාශනයක් කරන්න හේතුවක් නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේට දේශනා කරන්න තිබුණා ආනන්ද, බුදු කෙනෙක් විසින්ම මේ ධර්මතාවය අලුතෙන්ම හෙළි කරගන්නවා, අලුතෙන්ම හඳුනා ගන්නවා. එතකොට අලුතෙන්ම හඳුනා ගන්නවා බුදු කෙනෙක් විසින්, නමුත් මේ පවතින ධර්මතාවය. එතකොට පවතින ධර්මතාවය කියනකොටම ඒක තමන් අවිද්‍යාව තුළින් ඒක පටලවා ගන්න එක වෙනම කාරණයක්, විද්‍යාව තුළින් ඒක වටහා ගන්න එක වෙනම දෙයක්. අවිද්‍යාව තුළින් පටලවා ගන්න හෝ විද්‍යාව තුළින් හඳුනා ගන්න හෝ පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන ආදී වශයෙන් පවතින මේ මූලික ශක්තිය. එතකොට දැන් මේවා යම්කිසි කෙනෙක් නොඑක ආකාරයට අර්ථකථනය කරන්න පුළුවන්. ආයෙම පවතිනවායි කිව්වෙන් පස්සේ ඒක නිත්‍ය බවක් තියෙනවනේ, ආත්මීය බවක් තියෙනවනේ. ආත්ම කතාවක් නෙවෙයි පින්නතුනි එතන කියන්නේ. මේ පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, ආකාශ ධාතුව, විඥාන ධාතුව මේවත් හේතුප්‍රත්‍යයෙන් හටගන්නා දේවල්. ඒවත් අනිත්‍යයි, දුකයි, අනාත්මයි. ඒවා ආත්මීය බවක් අපට කොහෙත්ම පනවන්නට පුළුවන් කමක් නැහැ. ඒවා හේතුප්‍රත්‍ය වශයෙන් හට ගන්නවා. හැබැයි හේතුප්‍රත්‍ය කියලා කිව්වහම අවිද්‍යාව විතරක් නෙවෙයි එකම හේතුව. දැන් අවිද්‍යාව පමණක් එකම හේතුව හැටියට ගත්තහම තමයි මේ ලෝකේ හැම දෙයක්ම අවිද්‍යාව නිසා තමයි. අවිද්‍යාව නිසා තමයි හැම දෙයක්ම හටගන්නේ කියලා වරද්දාගන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අවිද්‍යාව කියලා කියන්නේ මේ සත්‍යයගේ සාංසාරික පැවැත්මට බලපාන ප්‍රධාන හේතුව. ඒ නිසා ඒ අවිද්‍යාව අහෝසි කිරීම හරහා සත්‍යයගේ සාංසාරික පැවැත්ම අහෝසි කරන්න පුළුවන්.
හැබැයි මේ ලෝකේ හැම දෙයක්ම නිර්මාණය වෙන්නේ අවිද්‍යාව නිසා නෙමේ. ඒ නිසා තමයි අර මූලික වශයෙන් තථාගතයන් වහන්සේ පැහැදිලි කරන්නේ හේතු ප්‍රත්‍ය හැටියට ක්‍රියාත්මක වෙන කරුණු පහ කම්ම නියාම, චිත්ත නියාම, බීජ නියාම, ඍතු නියාම, ධර්ම නියාම වශයෙන්. ඒතර අපි හිතමු කම්ම නියාමයේ අවිද්‍යාව නිසා හට ගන්නවා කියලා අපි ඒක පැත්තකට කරමු. චිත්ත නියාමයේ අවිද්‍යාව නිසා හට ගන්නවා කියලා එකක් පැත්තකට කරමු. ඒතර බීජ නියාමයේ හටගන්නේ අවිද්‍යාව නිසාද? එතකොට ඍතු නියාමයේ හටගන්නේ අවිද්‍යාව නිසාද? තන මේවා ටිකක් ගැඹුරින් කල්පනා කරලා බලන්නට ඕනේ. ඒ නිසා ගැඹුරින් ධර්ම පිළිබඳව අධ්‍යයනය කරනකොට විශේෂයෙන් අභිධර්මයේ පැහැදිලි කරනවා මේ රූප කලාප හටගන්නට හේතු කිහිපයක් පවතිනවා. කර්ම ශක්තිය, ඒ වගේම චිත්ත ශක්තිය, ඒ වගේම ඍතුය කියලා කියන්නේ සීතෝෂ්ණ, ඊළඟට ආහාරයේහි රස ඕජාව. එතකොට මේවා රූප කලාප නිර්මාණය කිරීමේ මූලික හේතු. එතකොට යම් කෙනෙක් අර විදිහට කියනවා නම් අවිද්‍යාව නිසායි සියල්ල හටගන්නේ. අවිද්‍යාව නැත්නම් මේ මොකුත්ම ලෝකේ නැහැ. ඒ නිසා මේ සියල්ලක් හුදු මායාවක් මැවීමක් පමණයි කියලා ඒකේ යම් සත්‍යක් තියෙනවා. පුද්ගල సంతානය තුල දේවල් මැවෙන්නේ එහෙම තමයි. හැබැයි පුද්ගල సంతානය සම්පූර්ණයෙන් අහෝසි කළත් ලෝකයේ තුල හේතු ප්‍රත්‍ය වශයෙන් පවතින යම් යම් ක්‍රියාවලියක් තියෙනවායි කියන එක අපි හඳුනා ගන්නට ඕනේ. එතකොට මේක මෙහෙම පැහැදිලි කරන්නේ ආත්මීය බවක් තහවුරු කරන්නට නෙවෙයි පින්නතුනේ. එහෙම නැත්නම් අපි ඇතත් නැතත් ලෝකයේ තියෙනවා කියන එක බලහත්කාරයෙන් ඔළුවට ගිල්ලවන්නට නෙමෙයි, මේ අවිද්‍යාවෙන් මයිසියල්ල හටගන්නේ කියන මේ විදිහෙන් අදහස් කරලා සියල්ලක්ම අපේ මනසේ මැවෙන මායාවන් පමණයි, බාහිර ලෝකයේ කිසිම හේතු ප්‍රත්‍යයෙන් දෙයක් හටගන්නේ නැහැ කියන්න ගියොත් එතන ලොකු පටලැවිල්ලක් ඇති වෙනවා, ලොකු වැරදි දෘෂ්ටියකට අපි හිර වෙනවා. දැන් එහෙම කියන්නට ගියන් පස්සේ අපි තෙරුවන් විග්‍රහ කරන්නේ කොහොමද? දැන් හැම දෙයක්ම පුද්ගල సంతානේ අවිද්‍යාව නිසා හටගන්නා මායාවන් පමණයි, ඒක නැති කරපුවාම එහෙම දෙයක් නැහැ කියනවනම් එහෙමනම් තෙරුවන් සරණ යන්නේ කොහොමද අපි? එතකොට බුදුහාමුදුරුවෝ කියන්නේ අපේ මනසේ අවිද්‍යාව නිසා අපි ඇති කරගත්තු සංකල්පයක්ද? ධර්මය කියලා කියන්නේ අපේ මනසේ අවිද්‍යාව නිසා අපි ඇති කරගත්තු සංකල්පයක්ද? සංඝ රත්නය කියන්නේ අපේ මනසේ අවිද්‍යාව නිසා ඇති කරගන්න සංකල්පයක්ද? එහෙනම් එතකොට මේ අවිද්‍යාව දුරු කළායින් පස්සේ තෙරුවන් කියලා එකක් ලෝකේ පවතින්නේ නැද්ද? මෙන්න මේ විදිහට පින්නතුනේ අපි ගොඩාක් ලොකු පටලැවිල්ලකට මුලාවකටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ පුද්ගල මනසේ පහළ වෙන මේ මායාකාරී සාංසාරික පැවැත්ම ගැන පැහැදිලි කරන්නට දේශනා කරපු අවිජ්ජා පත්‍ය සංඛාරා කියන මේ කරුණු 12 අරගෙන මේන් සමස්ත විශ්වය පැහැදිලි කරන්නට ගියොත් ලොකු අර්බුදයකටපත් වෙනවා. ඒ නිසා අපි තේරුම් ගන්නට ඕන එතන පැහැදිලි කරන්නේ පටිච්ච සමුප්පාදය, අන්‍ය තැන්වල පැහැදිලි කරන්නේ පටිච්ච සමුප්පාදය. හැබැයි මේ පටිච්ච සමුප්පාදය පුද්ගලයාගේ මනස තුළ භවෙන් භවය ක්‍රියාත්මක වෙමින් අවිද්‍යාව මුල් කොටගෙන සංසාර ප්‍රවෘත්තිය මනස මුල් කොටගෙන පවතින්නේ කොහොමද කියන බව තමයි අර අවිජ්ජා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං කියන කරුණු 12න් පැහැදිලි කරන්නේ. එතකොට ඊට පරිබාහිරව අපි අර මුලින් පැහැදිලි කළා වගේ ඍතු නියාමයේ නිසා රූප කලාප හට ගන්නවා, ඒ වගේම කම්ම නියාමයේ නිසා රූප කලාප හට ගන්නවා, බීජ නියාමයේ නිසා රූප කලාප හට ගන්නවා. මේවා ලෝකයේ තුල හේතු ප්‍රත්‍ය වශයෙන්, හේතුඵල වශයෙන්, පටිච්ච සමුප්පන්න වශයෙන් ක්‍රියාත්මක වෙන ධර්මතාවය. ඒ බඳු ධර්මතාවයන් තුළ තමයි තථාගතයන් වහන්සේ අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව කියන මේ ලක්ෂණ පැහැදිලි කරන්නේ. ඉතින් ඒ නිසා මේවා පරිස්සමෙන් තේරුම් ගන්නට ඕන. මේ කරුණු පටලවා ගන්නා නිසාම තමයි මේ දේශනා පෙළෙහි බුදුදහමෙහි මූලික සිද්ධාන්ත මොනවාද කියලා ටිකක් පහදා දෙන්නට අපි මේ උත්සාහ කරන්නේ අපේ ශක්ති ප්‍රමාණය. මේවා තම තමන්ගේ ප්‍රඥාවෙන් නැවත නැවත සංශ්ලේෂණය කරලා, විශ්ලේෂණය කරලා, ඒ කියන්නේ කැටි කරලා නැවත දිගහැරලා ඒ විදිහට ඒ පැත්ත මේ පැත්ත පෙරලමින් ප්‍රඥාවෙන් දෘෂ්ටිගතික නොවි, අගතිගාමි නොවි අපි මේ ප්‍රකාශ කරන කාරණේ මතම එල්බගෙන වාද විවාද කරන්නේ නැතිව යම්කිසි තවත් භික්ෂුන් වහන්සේ නමක් හෝ පොතපතක තිබිච්ච දෙයක් එල්බගෙන වාද විවාද කරන්නේ නැතිව, වචනත් එක්කලා පැටලෙන්නේ නැතිව ටිකක් පරිස්සමින් ලෝකයේ තුල කුමක්ද වෙන්නේ කියලා ප්‍රඥා ගෝචරව
ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්නට ඕන. එහෙම නිදහස් මනසින් අපි දේවල් දිහා බැලුවොත් පමණයි අපට සැහැල්ලුවෙන් අවබෝධ කරන්න පුළුවන් වෙන්නේ ලෝකේ යථා ස්වභාවය. අපි කවර හෝ දෘෂ්ටියක හිර වෙලා ලෝකේ දිහා බැලුවොත් අපට එතනදී මායාකාරී විදිහට යලිතර අවිජ්ජා පත්‍යා සංඛාරා කියපු හැටියටම ඒ අවිද්‍යාව මුල් කරගෙනම එක එක ආකාරයේ සංස්කාර නිර්මාණය වෙන්නත් පුළුවන්. ඒ නිසා මේවා අපි තේරුම් ගන්නට ඕනේ. තථාගතයන් වහන්සේම දේශනා කරන්නේ බුදුවරු පහළ වුණත් නොවුණත් මේ පටිච්චසමුප්පාද ධර්මතාවයේ ලෝකයේ තුල විද්‍යමාන වෙනවා, ක්‍රියාත්මක වෙනවා. බුදු කෙනෙක් කරන්නේ එය හඳුනාගෙන ලෝකයට පහදා දීමයි. එතකොට මේ කියන පටිච්චසමුප්පාද ධර්මය සාමාන්‍ය රහතන් වහන්සේ නමක් එක්තරා ප්‍රමාණයකින් ඔය කියන සංසාර ප්‍රවෘත්තියට බලපාන කාරණා රහතන් වහන්සේත් හඳුනාගෙන ප්‍රහාණය කරනවා. හැබැයි බුදු කෙනෙක් විසින් හඳුනාගන්නේ එය පමණක් නොවේ. බුදු කෙනෙක් විසින් සමස්ත විශ්වය තුළම ක්‍රියාකාරීත්වය පහදා ගන්නවා. ඒ නිසයි සර්වඥ වෙන්නේ. දැන් අර කියන හැටියට අවිද්‍යාව පදනම් කරගෙන මේ සියල්ල හට ගන්නවා. එතකොට රහතන් වහන්සේත් ඒක අවබෝධ කරනවා, බුදුහාමුදුරුවෝත් ඒක අවබෝධ කරනවා. එතකොට මේ දෙදෙනා වහන්සේගේ තියෙන වෙනස මොකක්ද? වෙනස තමයි රහතන් වහන්සේ ඒ නිවන් දකින්නට අවශ්‍ය ප්‍රමාණයට මේ සංසාර ප්‍රවෘත්ති පිළිබඳව හඳුනාගෙන ඒ පැවැත්ම ප්‍රහාණය කරනවා. හැබැයි බුදු කෙනෙක් ඒ පැවැත්ම ප්‍රහාණය කරන්නට සියලු හැකියාව තියාගෙන තවත් සාරාසංඛ්‍ය කල්පලක්ෂයක් හෝ අටාසංඛ්‍ය කල්පලක්ෂයක් හෝ සොළසාසංඛ්‍ය කල්පලක්ෂයක් හෝ ලෝකයේ තුල දේවල් අධ්‍යයනය කරනවා. ඒතොර දීපංකර පාද මූලයේදීම සුමේද තාපසයට ඕනනම් මේ සංසාර ප්‍රවෘත්ති අතහරින්න තිබුණනේ. ඒතොර ඒ අතහරින්නට පුළුවන් මට්ටමට පටිච්චසමුප්පාදේ ඒ වෙනකොට වටහාගෙනයි තිබුණේ. ඒ නිසා ඕනනම් මේක අහෝසි කරන්න තිබුණා. හැබැයි එතනින් පස්සෙත් සාරාසංඛ්‍ය කල්පලක්ෂයක් උන්වහන්සේ මොකද්ද කළේ සසරේ? පාරමිතා පුරනොයි කියලා ඒ දාන සීල නෛෂ්කම්ම ප්‍රඥා වීර්ය කියන මේ මනෝභාවයන් නැවත නැවත ප්‍රගුණ කළා වගේම භවෙන් භවය අද්දකීම් ලැබුවා. මනස පුහුණු කරමින් ලෝකයේ දුල දේවල් හේතුඵල වශයෙන් සිද්ධ වෙන්නේ කොහොමද කියලා. ඒ නිසා කම්ම නියාමයේ ක්‍රියාත්මක වෙන හැටි අත්විඳින්නට ඒ ඒ කුසලා කුසල කර්මයන් සිද්ධ කරමින් ඒවා විපාකත්වයට පැමිණෙන හැටි උන්වහන්සේ ප්‍රත්‍යක්ෂ කරනවා. ඒ වගේම ඒ ඒ ආත්ම භාවල උපදෙමින් එහි ස්වභාවය උන්වහන්සේ ප්‍රත්‍යක්ෂ කළා. ඒ වගේම සාමාන්‍ය රහතන් වහන්සේ නමකට විශේෂ නොවන පුද්ගල సంతානයේ විවිධත්වය, එතකොට පුද්ගල වේමත්තතාවය, ඒ වගේම භෞතික ලෝකයේ තියෙන විවිධත්වය. උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු ගහක සමහර ගහක කටු හැදෙන්නේයි අනිත් ගහේ කටු හැදෙන්නේ නැත්තේ. සමහර ගහක කොළ සුදු පාට වෙන්නේ සමහර ගහක කොළ පාට වෙලාම පවතින්නේ. එහෙම නැත්නම් වෙනත් පාටක් වෙන්නේ කුමක් නිසාද? එතකොට ඒ ගසක ගෙඩි රවුම් වෙන්නේ මොකක් නිසාද? ගෙඩි දිගටි වෙන්නේ මොකක් නිසාද? එතකොට සමහර ගහක පොත්ත සුදු වෙන්නේ මොකක් නිසාද? කළු වෙන්නේ මොකක් නිසාද? මේ එක් එක් ඒවාට බලපවත්තන සාධක බීජ නියාම වශයෙන්, ඍතු නියාම වශයෙන් තථාගතයන් වහන්සේට සියල්ලක්ම අවශ්‍ය නම් පැහැදිලි කරන්නට පුළුවන් හැටියට උන්වහන්සේ ඒ හැම දෙයක්ම හඳුනාගත්තා. එතකොට හඳුනාගත්තේ එකින් එක වෙන වෙනම කපලා කොටලා බලලා නෙවෙයි, මේ මූලික සිද්ධාන්ත වශයෙන් උන්වහන්සේ තේරුම් ගන්නවා මේ බීජ නියාම, ඍතු නියාම, කම්ම නියාම, චිත්ත නියාම මේවා ලෝකයේ තුල ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. ඒ නිසා බීජ නියාමයේ නැමැති මේ මූලික සිද්ධාන්තය පරතරට අධ්‍යයනය කරනකොට උන්වහන්සේ අවශේෂ රහතන් වහන්සේලාට වඩා ඉතා තීක්ෂණ ආකාරයෙන් මේ ධර්මතාවයන් ක්‍රියාත්මක වෙන හැටි හඳුනා ගන්නවා. ඒතර චිත්ත නියාමයේ රහතන් වහන්සේ හඳුනාගන්නේ අර අවිද්‍යාව පදනම් කොටගෙන කොහොමද මේ සංසාර ප්‍රවෘත්තිය සිද්ධ වෙන්නේ, අවිද්‍යාව තෘෂ්ණාව අහෝසි කළාම කොහොමද මේක අහෝසි වෙන්නේ කියන ටික උන්වහන්සේ වටහා ගන්නවා. ඒ නිසා උන්වහන්සේ පැවැත්ම අහෝසි කරනවා. හැබැයි සර්වඥන් වහන්සේ නම ඒ පැවැත්ම අහෝසි කරන හැටි පමණක් නෙමේ, ඒ පැවැත්ම තුල තියෙන උස්පහත්කම් වෙනස්කම්, ඒ නිසානේ තථාගතයන් වහන්සේට ඉන්ද්‍රිය පරෝපරියත්තතා ඥානය තියෙන්නේ. ඉන්ද්‍රිය පරෝපරියත්තතා ඥානය කියලා කියන්නේ පුද්ගලයින්ගේ ඉන්ද්‍රිය ධර්ම වැඩිලා තියෙන අඩු වැඩි ස්වභාවය. ඒවා හරියටම හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ බුදු කෙනෙකුට. ඇයි? ඒ පිළිබඳව සිද්ධාන්තේ පරතරටම හේතුඵල වශයෙන් උන්වහන්සේ ප්‍රත්‍යක්ෂ කරලා තියෙන නිසා. ඒතොර රහතන් වහන්සේ කෙලස් නැසලා තියෙනවා. හැබැයි ඒ පිළිබඳව සියලු ඥානෙ උන්වහන්සේට නැහැ.
තොර සමහර කෙනෙක් ඉර්ධිය පිළිබඳව යමක් ප්‍රගුණ කරලා තියෙනවා නම් ප්‍රගුණ කරලා තියෙන ප්‍රමාණයට උන්වහන්සේට හැකියාව තියෙනවා. හැබැයි බුදු කෙනෙක් තරම් මේ හේතුඵල ධර්මතාවයන් ඒ තරම් ගැඹුරට ප්‍රත්‍යක්ෂ කරලා සමස්තය ආවරණය කරලා නැහැ අන් කිසිම කෙනෙක්. අන්න ඒ නිසා බුදු කෙනෙක් සහ සාමාන්‍ය රහතන් වහන්සේ නමක් මහරහතන් වහන්සේ නමක් අතර සියලුම වෙනස්කම් හටගන්නේ මේ පටිච්ච සමුප්පාදයේ පිළිබඳව හේතුඵල ධර්මයේ පිළිබඳව ඥානයේ තියෙන අඩු වැඩි ස්වභාවයේ මතයි පින්නතුනේ. එතකොට අනිත්‍ය බව දුක් බව අනාත්ම බව කියන එක රහතන් වහන්සේත් අවබෝධ කළා තථාගතයන් වහන්සේත් අවබෝධ කළා ලක්ෂණ වශයෙන්. එතකොට චතුරාර්ය සත්‍ය කියන ධර්මතාවයේ මේ දුකයි මේ දුකට හේතුවයි මේ එයින් මිදීමයි මේ සඳහා මගයි කියන එක රහතන් වහන්සේත් ප්‍රත්‍යක්ෂ කරනවා. ඒ නිසයි නිවන් අවබෝධ කරන්නේ. බුදුරජාණන් වහන්සේත් එය ස්වඥාණයෙන් ප්‍රත්‍යක්ෂ කරනවා. එතකොට ඒ ආකාරයෙන් බැලුවෙන් පස්සේ උන්වහන්සේලාගේ ඥානය සමානයි. එහෙමනම් වෙනස් වෙන්නේ කොතනින්ද? මේ හේතුඵල පිළිබඳ පුළුල් අවබෝධයෙන් තමයි තථාගතයන් වහන්සේගේ සර්වඥතා ඥානය මේ විශ්වයේ දැනගත යුතු ධර්මතා යම් පමණද තථාගතයන් වහන්සේගේ ඥානෙ එපමණම විහිදී පවතිනවා කියලා කියන්නේ ඒ නිසා. දැන් අර විදිහට අවිද්‍යාව පදනම් කොටගෙනයි සියල්ල හටගන්නේ කියලා අපි ප්‍රකාශ කරන්නට ගියොත් එතන සිද්ධ වෙන ගැටලුව තමයි එතන සිද්ධ වෙන පටලවිල්ල තමයි එහෙමනම් තථාගතයන් වහන්සේ දැනගත යුතු තාක් සියලු ධර්මතාවයන් තුල උන්වහන්සේගේ ඥානෙ විහිදී පවතිනවා කියලා පැහැදිලි කරන්නේ කොහොමද? එතකොට දැනගත යුතු ධර්මතා කියලා කියන්නේ මොනවද එහෙනම්? සියල්ල අවිද්‍යාව තුලින් නම් හටගත්තේ, අවිද්‍යාවෙන් හටගත්තා කියලා ඒ සියල්ල ප්‍රහාණය කරන්නට පමණයි ඉතිරි වෙන්නේ. ඒ නිසා මේවා තුලින් අපි පැහැදිලිව තේරුම් ගන්නට ඕනේ පටිච්ච සමුප්පාදය හෙවත් හේතුඵල ධර්මයේ. පටිච්ච සමුප්පාද කියන්නේ නිසා හටගන්න. ඒ නිසා හට ගන්නවා කියන එක අපි සරලව කිව්වොත් හේතුඵල. ලෝකයේ තුල නාම රූප ධර්මයන් සියල්ලක්ම හේතුඵල වශයෙන් හට ගන්නවා. නමුත් ඒ හේතුඵල ධර්මතාවයන් තුල අපි අවිද්‍යාව පදනම් කොටගෙන තෘෂ්ණාව පදනම් කොටගෙන පවත්වාගෙන යන කොටසක් තියෙනවා. ඒකෙන් තමයි මේ සත්‍යය පුද්ගලයාය කියන මේ සංසාර ප්‍රවෘත්තිය ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා අපට භව ගමන නිම කරන්න ඕන නම් අපි මූලික අවධානය යොමු කරන්න ඕනේ එතනටයි. අවිද්‍යාව මුල් කොටගෙන මේ මනස ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා හඳුනාගෙන ඒක ප්‍රහාණය කරන්න. එතකොට ඒක සසර ප්‍රවෘත්තිය අහෝසි කරන්නට තියෙන කාරණේ. එතකොට ඊට පරිබාහිරව විශ්වය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? අන්‍යෝන්‍ය වශයෙන් නාම රූප ධර්ම කොහොමද එකින් එක ප්‍රත්‍ය වෙලා ක්‍රියාත්මක වෙන්නේ කියලා සමස්තය විග්‍රහ කරගන්නවා නම් ඒක ඊට අමතර වශයෙන් අපේ ප්‍රඥාව අවදි කරලා හඳුනාගත යුතු අතිරේක කාරණයක්. ඒ අතිරේක කාරණේ දැනගත යුතුයම කියලා නියමයක් නැහැ. හැබැයි එහෙම අතිරේක දෙයක් ඇත්තේම නැහැ. පවතින්නේම අවිද්‍යාව පදනම් කොටගෙන පමණයි කියලා එහෙම ප්‍රකාශන හදාගන්න එක තරමක් අනතුරුදායකයි. ඒක පටිච්චසමුප්පාදයේ ඌණණය කරලා එක කොටසකට විතරක් සීමා කරන්නට හේතුවක් වෙනවා. එහෙම වෙනකොට සමස්ත විශ්වයටම පොදු ධර්මතාවයක් වූ මේ පටිච්චසමුප්පාදය අපි එක කොටසකට විතරක් සීමා කරලා එය කපලා කොටලා වෙනසකට භාජනය කළා වෙනවා. ඒ නිසා එබඳු තීරණවලට, එබඳු නිගමනවලට එළබෙන්නට කලබල නොවි, එබඳු දෘෂ්ටිවල හිර වෙන්නට යන්නේ නැතිව පුද්ගල సంతානේ අවිද්‍යාව මුල් කොටගෙන මේ පටිච්චසමුප්පන්න ස්වභාවයේ ක්‍රියාත්මක වෙන හැටි හඳුනා ගන්නට අපි වෙනම උත්සාහ කරන්න ඕන. ඊට පරිබාහිර වූ ඍතු නියාම බීජ නියාම වශයෙන් ලෝකයේ තුල දේවල් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලත් අපි අවශ්‍ය නම් හඳුනා ගන්න උත්සාහ කරන්න ඕන. අවශ්‍ය නැත්නම් ඒක පසෙකට දැම්මට කමක් නැහැ. නමුත් එහෙම දෙයක් නැතය කියලා අපි නිගමනවලට එළඹෙන්නට හෝ තමන්ට අවශ්‍ය නැති නිසා හෝ තමන්ට නොපෙනෙන නිසා හෝ එහෙම දෙයක් නැහැ කියලා ප්‍රකාශ කරන්නට හෝ දෘෂ්ටිගතික වෙන්නට ක්‍රියාත්මක නොවි. එතකොට මෙන්න මේ ආකාරයට මේ පටිච්ච සමුප්පාද ධර්මය යම් කිසි කෙනෙකුට ඉතා සරල දෙයක්, මට නම් මේක පහසුවෙන් තේරෙනවා, ලේසියෙන් තේරෙනවා, බොහොම සරල දෙයක් කියලා අර ආනන්ද හාමුදුරුවෝ දේශනා කළා වගේ කෙනෙකුට මතු පිටින් වැටහුණාට සර්වඥතා ඥාණයෙන් බුදු කෙනෙක් විසින් දේශනා කරනවා මේ අතිශයින් ගැඹිර ධර්මයක් හැටියට. ඊළඟට අපි මේ පටිච්ච සමුප්පාදය පිළිබඳව පටලවා ගන්න තවත් තැනක් තමයි හේතු ප්‍රත්‍ය. අපි නිතර අහලා තියෙනවා හේතුප්‍රත්‍ය වශයෙන් ලෝකයේ දේවල් සිද්ධ වෙනවා.
එතකොට හේතුව එකක් ප්‍රත්‍ය තව එකක්. හුඟක් දෙනා පටලවා ගන්නවා මෙතන හේතුව කියන්නේ ප්‍රධාන කාරණේයි ප්‍රත්‍ය කියන්නේ එය අවදි කරන්නට මතු කරන්නට බලපාන අවශේෂ කාරණේ. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් යම් කිසි කෙනෙකුට තරහා එනවා. අපි අහනවා මොකද තරහා ගත්තේ? මේගොල්ලෝ කරන වැඩනේ මේගොල්ලෝ මේ වැරදි කරන නිසා අපේ හිත නරක් වෙනවා. එහෙම තමයි කියන්නේ. දැන් මේ මොකක් ගැනද කතා කරන්නේ? ඇත්තටම හේතුව ගැන නෙමෙයි ප්‍රත්‍ය ගැන. දැන් මේ අනිකා කරපු දේ නිසා පුද්ගලයාගේ මනසෙහි කෝපය ඇවිස්සෙන්නට හේතුවක් වෙලා තියෙනවා. නමුත් ඒ මූලික වශයෙන් ඇවිස්සුනේ මනසේ තිබිච්ච ද්වේෂයයි. ඒ ද්වේෂය ඇවිස්සෙන්නට අනිකා කරපු දේ බලපෑමක් වුණා. හැබැයි ඒකෙන් කියන්නට පුළුවන්කමක් නැහැ අනිකා තමයි මේක කළේ. එහෙම කියනවා නම් ප්‍රත්‍ය විතරයි දැකලා තියෙන්නේ, හේතුව දැකලා නැහැ. දැන් උදාහරණයක් හැටියට වී ඇටයක් තියෙනවා. ඒ වී ඇටේ පළවෙන්නට පුළුවන් යම්කිසි හේතුවක් බීජ නියාම වශයෙන් පවතිනවා. හැබැයි ඒකට ඉරේලිය, වතුර, පස මේවා මුසුණුත් තමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. ඒවා මුසුණුකට පැත්තකින් තියලා තිබ්බොත් ඒ ප්‍රත්‍ය අහෝසි කරලා අපට හේතුව එහෙමම යට කරලා තියන්නට පුළුවන්. හැබැයි හේතුව ක්‍රියාත්මක වෙනවා ප්‍රත්‍ය ලැබුණොත්. අන්න ඒ වගේ ප්‍රධාන කාරණේට තමයි අපි හේතුවයි කියන්නේ. ඒ හේතුව අවදි කරන්න බලපවත්වන කාරණේට තමයි අපි ප්‍රත්‍ය කියන්නේ. එතකොට ඔය අද කාලේ බටහිර විද්‍යාව තුලින් උත්සාහ කරන්නේම හේතු හඳුනාගෙන වෙනස් කරන්නට නෙමෙයි, ප්‍රත්‍ය වෙනස් කරමින් ලෝකේ නඩත්තු කරන්න. එතකොට බුදු කෙනෙක් විසින් අපට ලොවට දේශනා කරන්නේ හේතුව නිසා ඵල හට ගන්නවා, හේතුව නැති කිරීමෙන් ඵලය නැති කරන්නේ කොහොමද කියලා. එතකොට බටහිර විද්‍යාව තුලින් හඳුන්වන්නේ එහෙම ලෝකය අහෝසි කරන්නට නෙමෙයි, හේතුව පවත්වාගෙන ඵලයත් පවත්වාගෙන හැබැයි අපට ඕන හැටියට පවත්වා ගන්නට අර බාහිර ප්‍රත්‍ය වෙනස් කර කර වෙනස් කර කර මේක සුවදායක විදිහට, චිරස්ථායි විදිහට නඩත්තු කරගන්නේ කොහොමද කියලයි ඒගොල්ලෝ වෑයම් කරන්නේ. ඒ නිසා සියලු දුක් නැසීමක් පිළිබඳව කොයිතරම් බුද්ධිමත් වුණත් ඒ බටහිර විද්‍යාවට අනුව විග්‍රහ කරන්නට බැරි වෙලා තියෙන්නේ හැබෑ හේතු හඳුනාගෙන ප්‍රහාණය කිරීමක් ගැන නෙවෙයි ඒගොල්ලෝ උනන්දු වෙන්නේ, අර බාහිර ප්‍රත්‍ය වෙනස් කර කර මේක නඩත්තු කිරීම. ඉතින් මේවා පිළිබඳව ඉදිරි ධර්ම දේශනාවේදී අපි තවදුරටත් පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වෙනවා. අද ධර්ම දේශනාව තුළින් අපි මූලික වශයෙන් පහදා දෙන්නට උත්සාහ කළේ බුදුදහමේ මූලික සිද්ධාන්ත තුනක් පවතිනවා. පටිච්ච සමුප්පාද, ත්‍රිලක්ෂණ ධර්ම සහ චතුරාර්ය සත්‍ය වශයෙන්. එහි පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ කුමක්ද? ඒ පිළිබඳව මූලික දැනහැඳිනීමක් අපි ඇති කරගන්නේ කොහොමද කියන කාරණේයි අද ධර්ම දේශනාව තුළින් අපි පැහැදිලි කර දෙන්නට උත්සාහ කළේ. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීම තුළින් සිදු කරගත් සියලු කුසල් හැම දිනාටම ප්‍රඥාව අවදි කරගෙන මේ පටිච්ච සමුප්පාද ධර්මතාවයන් ලෝකයේ තුල ක්‍රියාත්මක වෙන හැටි මනවින් දකින්නට, ප්‍රඥාව අවදි කරගන්නට මහෝපකාරී වේවා කියලා අපි ආශිර්වාද කරනවා. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීම තුළින් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත්, මිය පරලෝකීය ඥාතීන්ටත්, අප හැම දිනාටමත් බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමි. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං.